මිනිසා කතරම් විද්‍යාව සහ තාක්ෂණය දියුණු කර ඇද්දයි කියනවනම් මෙවන විට සතුන්ගේ ජාන කලවම් කිරීම සහ වෙනස් කිරීම හරහා මිනිසාගේ අවශ්‍යතාවලට ගැළපෙනසේ සතුන් වෙනස්කොට නව සතුන් නිර්මාණය කොට ඇත මේ ස්වභාව ධර්මයට පටහැනි වීමකි අද අපි ඔබට මේ වීඩියෝෙන් කියන්න යන්නේ මේ විදිහට නිර්මාණය කරපු පුදුමාකාර සතුන් කීප දෙනෙක් පිළිබඳවයි තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න සුනකයින් කියලා කියන්නේ අපි කවුරුත් සුරතලට ඇති කරන්න කැමති සතෙක් දකුණු කොරියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් අඳුරේදී දිලිසෙන සුනකයින් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා ශරීරයේ දිලිසීමක් සහිත සතෙකුගේ ජාන සුනකයෙකුගේ ගෙබ්තුලට ඇතුළත් කොට මෙය සිදු කොට තිබේ මෙම බලපැටවුන්ගේ මුහුණ සහ කකුල් දීප්තිමත් රතු පැහැති දීප්තියක් දක්නට ඇත තවද ඊශ්‍රායල් පර්යේෂකයන් පිරිසක් විසින් විහාටු රහිත කුකුලන් නිර්මාණය කිරීමට සමත්ව තිබේ ලෝපුරා දිනකට අතිවිශාල කුකුල් මස් ප්‍රමාණයක් පරිභෝජනය කෙරෙනවා මේ හරහා කුකුලන්ගේ පිහාටු ඉවත් කර පිරිසිදු කිරීමට යන ශ්‍රමය සහ මුදල විශාල ලෙස ඉතිරි කරගත හැකි බවයි ඔවුන් පවසන්නේ ඒ වගේම මොවුන්ට උෂ්ණ ප්‍රදේශවල හොඳින් ජීවත් වීමටද හැකියාව තිබේ ඒ වගේම බෙල්ජියම් බ්ලූ කව් ලෙස හැඳින්වෙන ඉතා විශාල මස් ප්‍රමාණයක් සහිත ගවයෙකු නිර්මාණය කිරීමටද මිනිසා සමත්ව තිබේ ඔවුන්ගේ ශරීරයේ තිබෙන මස්පිඬු වර්ධනය වීමට අදාළ ජානකේතය ඉවත් කොට ඇත එම නිසා ඔවුන්ගේ මස්පිඬු ඉතා අසාමාන්‍ය ලෙස වර්ධනය වේ මෙම ගවයෙකුගේ බර කිලෝ 1000කටත් වඩා වැඩි වේ එළුවන්ගේ සහ මකුළුවන්ගේ ජාන හුවමාරු කොට වෙඩි නොවදින ආවරණ හේවත් බොඩි ආමස් නිර්මාණය කිරීමටද මේවන විට මිනිසා සමත්ව තිබේ මකුළුවෙකුගේ DNA සාම්පලය එළුවෙකුට ඇතුළත් කළ විට මකුළුවන්ගේ කේටයේ ඇති ඔවුන් මකුළුදැල් වීවීමට යොදා ගන්නා සංයෝගය එළු කිරි තුල අන්තර්ගත වී ඉතා ශක්තිමත් සංයෝගයක් තැනේ මෙම කිරි භාවිතා කරමින් තනෝ සීට් තහඩු වලට වඩා 6 ගුණයක් ශක්තිමත් බවයි විද්‍යාඥයින් පවසන්නේ ඒ වගේම මිනිස් මවකගේ DNA අණුව එළුවෙකුට එන්නත් කිරීම තුලින් මව කිරි වලට සමාන කිරි නිපදවීමටද විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ මව කිරි වල අඩංගු ඉතා වටිනා පෝෂක කොටස් මෙම කිරි තුලද අන්තර්ගත වේ එදිනදා සිදුවන අනතුරුන් නිසා මිනිසුන්ගේ ශරීර අවයව වලට හානි සිදුවේ එවිට ඒවා නැවත බද්ධ කිරීමට නම් තවත් මිනිසුකගේ පරිත්‍යාගයක් අත්‍යවශ්‍ය වේ මේට පිළියමක් ලෙස මිනිසුන්ගේ අවයව සතුන්ගේ ශරීර තුල වර්ධනය වීමට සලස්වා ඒවා නැවත මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමට මෙවන විට පර්යේෂකයන් උත්සාහ කරමින් සිටී ඒ ප්‍රතිඵලයක් ලෙස මිනිස් කණක් සහිත මීයෙකු නිපදවීම හැඳින්විය හැකිය ගවයෙකුගේ කාටිලේජයක් භාවිතා කරමින් මිනිස් කණකට සමාන හැඩයක් නිර්මාණය කොට එය මීයෙකුගේ ශරීරය තුළ පරිදිනෙ වීමට සලස්වා තිබේ මේ අත්දැක බැලීමේ පියවරකි මේ සාර්ථක වූ නිසා විශාල සතුන් භාවිතා කරමින් විශාල මිනිස් අවයව මෙලෙස සතුන් තුළ වර්ධනය කිරීමට ඉදිරි සැලසුම් සකසා ඇත ස්වභාව දහමට පටහැනි මෙවැනි ක්‍රියා කිසිසේත් සාධාරණ නොවේ නුදුරේදීම ස්වභාව ධර්මය මිනිසාට එරෙහි වනු ඇත වර්තමානයේදී මිනිසා මුහුණ දෙන වසංගත තත්ත්ව පවා මෙවැනි දෙයට උදාහරණ වේ එබැවින් ස්වභාව ධහමට ගරු කරමින් ජීවත් වීමට පුරුදු වෙමු